Sarkare, Vipakshanaika, Jankama Seve, Puttalama, Nuruchole Pradeshi Deepa Vettuna, Vipakshanaika, Sajit Premadasa Mahathage Pradhanathwayen. Mehidi, Videskatava Sita, Meratata Pemini, Kantavaka, Nirutayane Sandaha, Rakiniyana Atharathuru Dee Sidu Woo, Anaturak Sambandhayen, Ema Kantava, Pahedili Kirimak Sidu Kala. විසි හත්වෙනිදා උදේ අතයි ගානට ඇක්සිඩන්ට් වෙලා තිනවා යාපනයේට යනකොට පලා ලිපින ගම්මානේ එතනින් එහාට දෙයක් මම දන්නේ නැහැ 30 වෙනිදා තමයි මම දන්නේ මගේ මේ අත කපලා තිනවා මේ අත කැඩිලා තියෙන්නේ මේ වෙනකම් දැන් තව මාස 3ක් වෙනවා මම හොස්පිටල් 3ක මම රැඳිලා හිටියා මේ වෙනකම්ම මට කිසිම සහනයක්වත් කෙනෙක් මාගෙන බලන්නේවත් නැහැ මමත් දරුවක් තමයි ගෙදර ඉන්නේ කිසිම උදව්වක් නැහැ මාත්‍ය අඳුනානේ ගමේ ග්‍රාමසේකවත් මේ වෙනකම් ඇවිල්ලා මගෙන් විස්තර ගත්තේ නැහැ මම ඉතින් ගොඩක් අසරණ වෙලා ඉන්නේ රජේ මොන හරි ආධාර ලැබුණා නැහැ මාත්‍ය කිසිම ආධාරයක්වත් පුතාට එන්න කියලා පළාලීර පොලිසියෙන් කියලා තිබුණා බස් එක තාම ගෙනියලා නැහැ ඩ්‍රයිවර් මේ බොරු ඇඩ්‍රස් එකක් දීලා තිනවා බස් නම්බරය විතර පුතාට එවලා තිබුණා නිරෝධායනයට ගෙනියන්නේ ආණ්ඩුවෙන් නේද එතන නිරෝධායනයට ගෙනියන බස් රථයත් ඒක හයර් කරලා හරි මොනව හරි කරලා තියෙන්නේ රජයෙන් එතන රජය පාවිච්චි කරපු බස් රථය ওই නිරෝධායන කණ්ඩායම ගෙන යන්නට ඒ බස් රථේ රීදුරු කවුද කියලා දන්නේ නැහැ. කවුද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ ඇක්සිඩන්ට් එක වුණයි කියලා ඔයාට රුපියලකත් උදව්වක් නැහැ. නෑ මට අහල පාලාය තමයි උදව් කරන්නේ. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මට උදව්වක් කරේ නෑ. ආයේ මොකද ජීවන පාය? කිසි දෙයක් නෑ මාත්‍ය මම ලංකාවේ ඉන්නකොට නම් ඉතින් ටවුන් එකේ රෙදි කඩයක් කරා, තේ කඩයක් කරා, පොලන් කොලේ වෙළඳන් කරලා තියෙනවා. එහෙම මම පුතා හැදුවා. දැන් කිසි දෙයක් ගන්න බෑ. කොහෙද බෙහෙත් කරන්නේ? කොහෙන්ද බෙහෙත් ගන්නෙ? කොරුණෑගල ක්ලිනික් යනවා. කිසිම රජයේ නිලධාරියෙක් ඇවිල්ලා ඔය හොයලා බලන්නේ. ග්‍රාමසේක මාත්‍යාරත් මම ගිහිල්ලා කිව්වා මං දැන් මාසයක් පහු වුණා ගෙදර ටිකට් කපලා ඇවිල්ලා ඇයි මං ගැන බලන්නේ නැත්තේ කියලා. එන්නම් කියලා කිව්වා තාම ආවේ නැහැ. හරි මම ආකාර දෙකකින් මැදිහත් වෙන්න. එහෙම. පළවෙනි එක තමයි මම හොයලා බලන්න. ඒ උතුමියට මේ සිදුවුණු දේ මම මේක පැමිණිලි කරන්නම්. කතා කරන්න. කතා කරලා උතුමියට රජයෙන් වෙන්න ඕන මැදිහත් වීම වෙනවා කරන්නම්. ඒ වගේම අපිනුත් උතුමියට වෛද්‍ය උපකාරයක් අපි කරමු. තියෙන තත්ත්වය තුළ මම දන්නේ ප්‍රතිම අටක් දාන්න පුළුවන්ද කියලා. මම ඒකත් මම ලෑසි කරවන්න කොහොම හරි. ඔබ එක ගිය හමුදාවේ එක්කෙනෙක් තමයි ඩ්‍රයිවිං කරන්න කියලා බාර කරන්න වෙන්නේ. ඒකත් එක්ක යනකොට බාරව ගියේ. නෑ. බාරව කවුරුත් හිටියේ ඩ්‍රයිවර් විතරමයි. ගේ පුතා ගියා නියුක්ති කාර්යාලය අංශයට යාපනයෙන් කියලා තිබුණා මේ ගැන කියන්න යන්න කියලා. තාලා කියලා තිබුණා රට උනොත් විතරයි වග කියන්න කියලා. එයාපෝර්ට් එකෙන් බැස්සට පස්සේ හම්දා කට්ටිය තමයි අපිව PCR වලට, පෝලිං වලට, බස් වලට නැග්ගුවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.